අප ජීවත්වන පරිසරයේ ශාක විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. ඒවා දෙස විමසිල්ලවත්ම බැලූ විට වර්ණය, හැඩය, විශාලත්වය, සුවඳ ආදී විශාල විවිධත්වයක් නිරීක්ෂණය කළ හැකිය. අපාවට පරිසරය එක්වරම නිර්මාණය වූවක් නොවේ. සරල ඒක සෛලික ශාකවලින් ආරම්භ වී පටක අවයව පද්ධති නිර්මාණය වී සංකීර්ණ ශාක බිහි වී ඇත. අද අප මෙම පාඩමේදී ඉගෙන ගනු ලබන්නේ ශාක අතර පවතින මෙම විවිධත්වයයි. ශාක කොටස්වල විවිධත්වය හා කෘත්‍ය. ශාකයක හමුවන පුෂ්ප, ඵල, පත්‍ර, කඳ වායව පද්ධතියට අයත් වේ. මේවා වායව පද්ධතියේ අවයව ලෙස සැලකිය හැකිය. ඊට අමතරව පස යට හමුවන මූල පද්ධතිය ශාකවල හමුවන තවත් එක් පද්ධතියකි. එය මූල පද්ධතියයි. ඒ සමන්විත වන්නේ මුදු මුල් හා පාර්ශ්වික මුල් වලිනි. ශාක පත්‍රයක දැකගත හැක්කේ කවර කොටස්ද? පත්‍ර පාදය, පත්‍ර නාරටි, පත්‍ර ධාරය, පත්‍ර අග්‍රය, පත්‍ර තලය, පත්‍ර රුන්තය වැනි කොටස් ශාක පත්‍රයක දැකගත හැක. මෙම කොටස් අතර පවතින විවිධත්වය අප ඊළඟට සොයා බලමු. විවිධ ශාක පත්‍ර දෙස බලමු. ඒවායේ පත්‍ර තලය විවිධ බව දැකිය හැක. පත්‍ර තලයේ ප්‍රමාණය, හැඩය ශාකයෙන් ශාකයට වෙනස් බව නිරීක්ෂණය වේ. මීළඟට අපි ශාක පත්‍රයක අග්‍රය දෙස විමසිලිවත්ව බලමු. නියගලා වැනි ශාක පත්‍රයක අග්‍රය චක්‍රීය බව දැකිය හැක. කොස් වැනි ශාක පත්‍රයක අග්‍රය තුඩු සහිත බවත්, බෝ වැනි ශාක පත්‍රයක අග්‍රය තියුණු බවත් නිරීක්ෂණය වේ. සමහර ශාක පත්‍රවල ධාරය කඩතුළු බවත්, තවත් සමහර ශාක පත්‍රවල ධාරය සුමටව පවතින බවත් දැකිය හැක. රෝස, වද, අක්කපාන වැනි ශාක පත්‍රවල ධාරය කඩතුළු බවත්, අරලිය, බිගෝනියා වැනි ශාක පත්‍රවල ධාරය සුමට බවත් දැකිය හැක. පත්‍රවල වෘන්තය හා පත්‍රපාදය පවතින විවිධත්වය ඔබ නිරීක්ෂණය කර තිබෙනවාද? ශාක පත්‍ර ආහාර නිෂ්පාදනය කරන බව ඔබ දන්නවාද? දහවල් කාලයේ සූර්යාලෝකයේ ඇති විට ශාක පත්‍රවල ආහාර නිෂ්පාදනය වේ. පත්‍රවල ආහාර නිෂ්පාදනයට සූර්යාලෝකයේ ශාක පත්‍ර මතට වැටීම අනිවාර්ය වේ. ශාක පත්‍ර මතට වැටෙන සූර්යාලෝකය ශාක ලබා ගන්නා ජලයත්, ශාක පත්‍ර වායුගෝලයෙන් ලබා ගන්නා කාබන් ඩයොක්සයිඩ් වායුවත් උපකාරයෙන් ශාක පත්‍ර ආහාර සංශ්ලේෂණය කරයි. මෙම ආහාර ජීවියේ පැවැත්මට, ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය පෝෂක සපයයි. පෘථිවිය මත ජීවීන්ගේ ආහාර අවශ්‍යතා සපුරා දීම සඳහා මෙම ආහාර සංශ්ලේෂණ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වේ. එනම් ප්‍රභා සංශ්ලේෂණය,
එනම් සූර්යාගේ ආලෝකයෙන් ආහාර නිපදවීමේ ක්‍රියාවලිය. එම ක්‍රියාවලිය සඳහා ශාක පත්‍රවල හරිත ලව ක්ලෝරොෆිල් වර්ණකය තිබීම තිබිය යුතු වේ. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය වන කාබන් ඩයොක්සයිඩ් වායුවත් ප්‍රභා සංශ්ලේෂණයෙන් පිටවන ඔක්සිජන් වායුවත් පූටිකා සිදුරු වලින් වයිගෝලයට හුවමාරු වේ. ශාකපත්‍රවලට උපරිම සූර්යාලෝකයක් ලැබීමට ශාකපත්‍ර හැඩගැස්විය ඇත. ශාක කඳට පත්‍ර සවිවන රටා කීපයක් ඇත. වද ශාකයේ හා අනෝදා ශාකයේ පත්‍ර කඳට සවිවන්නේ එක්තරා රටාවකටය. බලන්න කඳ දෙපස එකම පරතරයකින් ශාකපත්‍ර සවිවිලා තිබෙන ආකාරය. පේර ශාකයේ පත්‍ර සවිවන්නේ කෙසේද? සමාන පරතරයකින් එකිනෙකට ප්‍රතිවිරුද්ධව යුගල් ලෙස සවිවන ආකාරය දැකිය හැක. රුක්කත්න වැනි ශාකයක ශාකපත්‍ර එකම ස්ථානයකින් කිහිපයක් හටගනී. නැවතත් කඳට ශාකපත්‍ර සවිවන විවිධ රටා ගැන අධ්‍යයනය කරමු. කැන්ද ශාකයේ පත්‍ර කඳ වටා මාරුවෙන් මාරුවට රටාවකට පිහිටා තිබී. පේර ශාකයේ පත්‍ර කඳ දෙපස එකිනෙකට ප්‍රතිවිරුද්ධව යුගල් ලෙස පිහිටා තිබේ. රුක්කත්තන ශාකයේ පත්‍ර කඳ එක් ස්ථානයකින් කිහිපයක් හටගනී. කඳ වටා සර්පිලාකාරව කැන්ද ශාක පත්‍ර සකස් වේ. ශාකයක පත්‍ර කඳට සවිවන රටාව පත්‍ර වින්‍යාසය ලෙස හඳුන්වයි. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය වන ආලෝකය කාර්යක්ෂම ලෙස ලබා ගැනීම සඳහා කඳට පත්‍ර රටාවකට සවිවීම වැදගත් වේ. එනම් ප්‍රභා සංශ්ලේෂණය කාර්යක්ෂම වීමට පත්‍ර වින්‍යාසය උපකාරී වේ.